මේ වැසි තත්ත්වය ගත්තම ඉදිරි දින කීපය තුළ සාමාන්‍යයෙන් 3 4 5 කියන දිනයන් වල මෙම තියෙන තත්ත්වයටත් වඩා තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා විශේෂයෙන්ම දිවයින පුරාම ව්‍යාප්ත වෙනවා මේ වර්ෂාපතනය එතකොට සාමාන්‍යයෙන් දහවල් කාලයේ දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල වර්ධනය වෙලා පසුව තමයි මේක වෙරළබඩ තීර දක්වා පැතිරෙන්නේ. එතකොට 3 4 5 කියන දිනයන් වල වර්ෂාපතනය බොහෝ විට මේ මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන දිවයිනේ බොහෝ පළාත්වල ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. කෙසේ නමුත් මේ වැසිවල ස්වභාවය ගත්තම ඉතා සුළු කාල පරිච්ඡේදයක්. පැය එකහමාරක් දෙකක් ඇතුළත ඉතා වේගෙන් වර්ෂාපතනය ලැබෙනවා. මේ වර්ෂාවත් එක්කම තමයි తాවකාලිකව තද සුළං ඇති වෙන්නේ. తాවකාලිකව තද සුළං හේතු කොටගෙන ගස්වල අතු කඩා වැටීම් වහලවල් ගැලවීම් යා වගේ සංසිද්ධිය ඇති වෙනවා. විශේෂයෙන්ම අකුණු අනතුරු ඇතිවීම බහුලව සිදු වෙනවා. ඒකොට අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්ව ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග විශේෂයෙන්ම තනිතලා බිම්වල ගැවසෙන්න එපා. ඊළඟට උස ගස් යට ඉන්න එපා. ලෝහමේ ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ වලින් වැඩකටයුතු නිලෙන්න එපා කියලා අපි කියනවා. මොකද හේතුව ඒ තුල සාමාන්‍ය අකුණු වැඩිවීමට තියෙන සම්භාවිතාව වැඩි වෙනවා.